ඉස්සර කාලේ මං පුංචි කාලේ කාපු රස කැවිල්ලක් ලොණ්ඩ පතුරු ස්වෙන්දකියාවලට අත්තලක් සපේන අපේ අම්මා channel එකෙන් අදත් මම ස්වෙන්දකියාවට අත්තලක් හැටියටයි මේ රෙසිපි එක ඔයාලට දෙන්නේ ස්වෙන්දකියා විතරක් නෙමෙයි තේ වේලාවට කන්න ට්‍රිප් එකක් යනකොට හදාගෙන ගෙනියන්න අවුරුදු කාලෙට නැත්තල් කාලෙට උත්සව කාලෙට හදාගන්න මේ දැන් හිතුවා මේ දැන් හැදුවා හරිම ලේසි මේක හරියට තට්ටු තට්ටු තියෙන සීනි මුරුකු එකක් වගේ මේ වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ආගේ අලුත් එක ෂෙයා කරන්න ඒ වගේම අය වගේ වටිනා කමෙන්ට් එකක් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න අයිබන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා මම මේකට පාන් පිටි කෝප්පයක් ගන්නවා ඔයා කැමති නම් අට පිටි කෝප්පයක් ගන්නත් පුළුවන් පිටි කෝප්පෙට ඇඟිල්ලෙන් මේ තරම් ලුණු චුට්ටක් දෙසරයක් දාගන්න තේ හැඳි කාලට චුට්ටක් අඩුවෙන් දැන් මේ ටික කලවම් කරලා හොඳ සුදු පොල් තෙල් වලින් තේ හැඳි දෙකක් මම එකතු කරනවා ඔයාට මේකට බටර් මාගරින් ඉලඟි තෙල් ඕන එකක් දාගන්න පුළුවන් මේක වැදගත් ටිප් එකක් පිටිගත්තු කූපෙම තමයි වතුර ගන්නත් ඕනේ ඒ කූපෙන් වතුර කූප කාලට චුට්ටක් අඩුවෙන් අරගන්නවා වතුර මේ වගේ වක් කරන ගමන් හැන්දෙන් කලවම් කරගෙන යන්න ඕනේ පිටි ටිකක් ඉතුරු වෙලා වගේ පේනවා නම් වතුර තව තේ හැන්දක් වගේ දාලා හැන්ද අයින් කරලා අතින් අනන්න මේ ඩෝ එක ගොඩාක් සොෆ්ට් එකක් නෙමේ ඒ වගේමයි ගොඩාක් තද එකකුත් නෙමේ දැන් අපි මේ ඩෝ එක ලී කොටේක හැඩයට හදාගෙන පැත්තකින් තියාගන්නවා දැන් අපි මේක රොටිය වගේ හැදලා ඒක මැද්දට පොඩි පේස්ට් එකක් ගන්නවා ඒකට හාල් පිටි පේස්ට් එකක් හදාගන්න යන්නේ සුදු කැකුළු අමු හාල් පිටි පුරෝපු මේස හැඳි තුන මේ වගේ එකතු කරගන්නවා මුලින් පොල් තෙල් මේස හැඳි දෙකක් දාලා හොඳට අනා ගන්නවා මේ විදියට ගුලියක් වගේ ආවට පස්සේ තව පොල් තෙල් මේස හැඳක් දාලා ආයේ එක දිය කරගන්නවා මෙන්න මේ වගේ ගොරෝසුට වැක්කිරන පදමට දියාරුවට ආවම පොල් තෙල් දාන එක නවත්තන්න ලෝකේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook හරහා සියදහස් ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න දැන් අපේ ඩෝ එක මැදින් දෙකට කපා ගන්නවා ඊළඟට අනිත් පැත්තෙන් කෑලි 3 වින් කර ගන්නවා ඔක්කොම කෑලි 6යි ඒ 6ම මේ විදියට පුංචි බෝල හදා ගන්නවා හාල් පිටි පොල් තෙල් වලින් දිය කර ගන්නකම් විතරයි මන් තිබ්බේ මේ වගේ බෝලයක් හදාගෙන පැත්තකින් තියාගෙන එක එක අරගෙන බෝඩ් එකට පිටි ටික ටික ගාලා මේ වගේ ගානට පැතලි කර ගන්නවා බෝඩ් එකටයි රොටියටයි දිගටම අපි ගාන්නේ පාන් පිටි මේ ගානට පැතලි කරගෙන ඒ ටිකත් පැත්තකින් තියාගෙන එක එක මං අරගෙන පුංචි රොටිය රොටිය වගේ හදා ගන්න යන්නේ දැන් බෝඩ් එකේ පිටි ටික ටික ගාලා මේ වගේ දෙපැත්ත දදා රෝල් කර ගන්නවා පිටි ගෑවි නැත්තම් බෝඩ් එකේ මේක ඇලෙන්න පුළුවන් ඒ නිසා මතක් කරලා සැරෙන් සැරේ අනිත් පැත්ත හරවන හරවන ගානේ පිටි ටික ටික ගා ගන්න සාමාන්‍යයෙන් පපඩමකට වඩා චුට්ටක් විතර ලොකු වෙන ගානේ රොටි 6ක් මං හදාගත්තා දැන් අපි අන්තිමට හදාපු රොටි උඩ කලින් හදලා තියාගත්තු හාල් පිටි පේස්ට් එක හැන්දි පිටපැත්තෙන් අරගෙන මෙන්න මේ විදියට රොටි උඩ ගා ගන්නවා ටික ටික මේ වගේ ගා ගන්න ඕනේ ඊට පස්සේ තව දිග අරගත්තු රොටියක් පරිස්සමෙන් මේ ගානට ඒක උඩින් තියනවා ඒක උඩත් ආයෙත් අපේ හාල් පිටි පේස්ට් එකෙන් මේ විදියට ගා ගන්නවා ආයෙත් රොටියක් තියනවා ආයෙත් හාල් පිටි පේස්ට් එක ගා ගන්නවා දිගටම මේ විදියට කරන්න දැන් අන්තිම එක තියන්නයි යන්නේ අන්තිම එක තිබ්බට පස්සේ ඒකේ උඩ නම් ගාන්න යන්න එපා දැන් හරි දැන් 6ම තියලා අලව ගත්තා දැන් මේ වගේ අතින් හැමී හිට රවුම වටේටම පැතලි කරගෙන යනවා ටිකක් පැතලි කරලා උඩ පිටි ටිකක් ගානවා අනිත් පැත්ත හරවනවා
අනිපැත්ත හරවල පිටි ටිකක් ගාලා රෝලින් පින් එකෙන් මැද ඉඳලා වටේට රෝලින් පින් එක අදිනවා හොඳට බලාගන්න මැද ඉඳලා එළිය පැත්තට මෙන්න මේ විදියට ඔන්න බලාගන්න රෝලින් පින් එක මැදින් තියෙනවා එළිය පැත්තට මේ වගේ තල්ලු කරනවා දැන් ආයේ අනිත් පැත්ත හරවල ඒ විදියට දිග අදිනවා ඇලෙනවා වගේ නම් පිටි ටිකක් බෝඩ් එකේ ගා ගන්න අනිත් පැත්ත හරවන්න කලින් මේ වගේ පිටි ගාගෙන අනිත් පැත්ත හරවල ඒ පැත්තෙත් පිටි චුට්ටක් ගාලා මේ විදියට වටේට රවුම හදා ගන්නවා ඔයාට මේ වගේ ලොකු බෝඩ් එකක් නැත්නම් ඔයා මොනවද කරන්න ඕනේ පුංචි පුංචි බෝල 12ක් හදා ගන්න ඒ 12 මේ වගේ එක උඩයක තියෙනකොට 6ක් එකපාරට තියලා දිග අරින්න ඊට පස්සේ අනිත් 6 එකපාරට තියලා දිග අරින්න එහෙම නැත්නම් ඔයාට ගෙදර මේසලෑල්ල උඩ තියලා වුණත් මේ වගේ දිග අරගන්න පුළුවන් දැන් කොනක ඉඳලා මේ වගේ රෝල් කරගෙන රෝල් කරගෙන යනවා හිමීට පරිස්සමට රෝල් කරගත්තට පස්සේ මෙද හරිය පිම්බිලා වගේ තියෙනවනම් ඒ හරියට අත තියලා මේ විදියට චුට්ටක් විතර රෝල් කරන්න. එතකොට ඒ හරියත් ගානට එනවා. දැන් අයින් වල කෑලි අඟලක් විතර පළලට කපනවා. මෙදට එනකොට අඟලි ගාන චුට්ටක් අඩු කරනවා. මොකද මෙද හරිය ටිකක් මහතයිනේ. ඒ නිසා අඟල් භාගයට ගන කමට කපා ගන්නවා. මේ බලන්නකො ඇතුලේ ලේය සුඳට ඇවිල්ලා තියෙනවා. දැන් මේ ටික පැත්තකින් තියාගෙන එක එක අරන් පාන් පිටිවල තවරලා පැතලි පැත්ත උඩ රෝලින් පින් එක තියලා මේ විදියට රෝලින් පින් එකෙන් රෝල් කර ගන්නවා ටිකක් පැතලි කරනකොට තෙල් ගතිය වගේ එළියට එන නිසා ආයෙත් පාන් පිටි ටික ටික ගාලා පැතලි කර ගන්න හැබැයි මේක හුඟක් තුනියට පැතලි කර ගන්න ඕනේ එතකොට තමයි ක්‍රිස්පියට එන්නේ මේ බලන්න මේකේ ලේයර්ස් ටික ලස්සනට තියෙනවා රෝල් කරනකොට මේ වගේ හරව හරව නැතිව එකම පැත්තට දිග හැඩයට රෝල් කරන්න. දැන් මේ වගේ හොඳටම ෆ්ලැට් කරගත්තා, පැතලි කරගත්තා. එක පිටි කෝප් එකකින් 20ක් හදා ගන්න පුළුවන්. දැන් තෙල් රත් වෙලාද කියලා බලන්න පුංචි පතුරක් හදාගෙන ඒකින් එකක් දාලා බලනවා. මේක නටාගෙන උඩට ආවා කියන්නේ තෙල් එක රත් වෙලා කියලා. ඒ නිසා මම අනිත් ඒවත් දාන්න ලෑස්ති කරගන්නවා. එක එක මේ වගේ පිහින් ඉරි තුන තුන කපා ගන්නවා අඳිනව නෙමෙයි කපා ගන්නවා දැන් මේ වගේ අපේ තාච්චි ඉඳ තියෙන ප්‍රමාණයට එකක් හරි තුනක් හරි දා ගන්න පුළුවන් ඊට පස්සේ එක පැත්තක් ගොඩාක් වෙලා තියන්න එපා සැරෙන් සැරේ අනිත් පැත්ත හරව හරව බෙද ගන්න හැමදාම කියලා දෙනා වගේ කොහොමද අපි බෙදලා ඉවරයි කියලා දැනගන්නේ තෙල් එකේ බුබුලු අඩු වේගෙන එනකොටයි දැන් අපි දානකොට වගේ තෙල් වල බුබුලු නැහැ බුබුලු හොඳටම අඩු වෙලා. කිඳර අඩු කරන්නත් එපා වැඩි කරන්නත් එපා. මීඩියම් හීට් එකේ එකම ගානෙන් තියාගන්න. මේ තුන බදින්න මට විනාඩි 3මාරයි ගියේ. හොඳ গোল্ডන් බ්‍රවුන් කල එකක් එනකොට මම පැත්තකට අරගන්නවා. මේ විදිහට ඉරි ගහ තෙලට දාගන්නවා. දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක්ට පුළුවන් ඉරි ඇඳලා දෙන්න. තව එක්කෙනෙක්ට පුළුවන් බෙදලා අරගන්න. මේ ක්‍රමයට මම සේරම බෙද ගන්නවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මීට කලින් වීඩියෝ එකකදී මම මේ සීනි පතුරු එහෙම නැත්නම් මේ ලොඩ පතුරු හැදුවාම ඒකට සීනි පැණි දාගත්තු හැටි. මේ තියෙන්නේ වීඩියෝ එක මේකේ දැම්මේ වෙන ක්‍රමයකට. මම සීනි මුරුක්ක හැදුවා පැස්ටා වලින්. පැස්ටා මුරුක්ක එකේ සීනි පැණි හදපු ක්‍රමයටම හදලා මේකට වක් කරගන්න පුළුවන්. එහෙනම් ඒ සීනි පැණි එක හදන හැටි බලමු. සීනි මෙෂරින් කප් එකක් මම ගන්නවා. ග්‍රෑම් 238යි. ග්‍රෑම් 250ක් කඩෙන් ගෙනවොත් සීනි මේ සැඳි දෙකක් පැත්තකින් තියාගෙන අනිත් ටික උණු කරන්න අරගන්න. මේ දවස්වල කරදමුඟු ටිකක් හිඟයි. ඒ නිසා කරදමුඟු තියෙන කාලෙක කුඩු ටිකක් කොටලා මේකට දාගන්න. මේක වැදගත් ටිප් එකක්. සීනි මැනපු කෝප්පෙම වතුර කෝප්ප භාගයක් මැන ගන්නවා. සීනි ටිකට වතුර ටික දාලා හැන්දෙන් යන්තමට කලවම් කරනවා. ස්ටේන්ලස් ස්ටීල් හැන්දකින් කලවම් කරනවා. මේකට ලී හැන්දි, ප්ලාස්ටික් හැන්දි පාවිච්චි කරන්න එපා.
ගින්දර වැඩියෙන් තියාගෙන සීනි ටික හොඳට දිය කරගන්න. සීනි ටික දිය වුණාට පස්සේ ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන උණු කරගන්න. විනාඩි 4-5ක් විතර යනකොට මේ වගේ පෙනෙන්න පටන් ගන්නවා. පෙනෙවිල විනාඩියක් විතර යනකොට හැන්දට මේ වගේ පොඩ්ඩක් අරන් වක් කරලා බලන්න. වක් කරනකොට වතුර වගේ වැක්කිරෙනවා නම් තව ටිකක් උණු කරන්න. තව විනාඩියකට පස්සේ ආයෙත් හැන්දට අරගෙන බලනවා. දැන් වක් කරලා බලනකොට අන්තිම බිඳුව නූලක් වගේ සෙන්ටිමීටරයක් දුරට ඇදිලා එනවා. දැන් අපේ භාජනේ තිපිටියන්න එපා. පැණි භාජනේ පැත්තකට අරගෙන ටිකක් කලවම් කරන්න. රස්නෙට තව ටිකක් පැණි ටික උණු වෙනවා. හැන්ද මේ වගේ කද කරනකොට හැන්ද ඇලෙන ගතියක් වගේ එනවා. දැන් වක් කරන්න පුළුවන්. මේ වෙලාවේ පැස්ටා එක පැණි එකට දාන්න. දැන් මේ පෙන්නන්නේ පැස්ටා එකට සීනි පැණිය දාගන්න හැටි. මෙන්න මේ ක්‍රමයටම සීනි පතුරුයකට පැණි ටික දාගන්න. ඔයාට මේකට සීනි පැණි දාන්න තෝරන නම් අයිසින් සුගර ටිකක් දාගන්නත් පුළුවන්. අයිසින් සුගර තියෙනවා නම් මේ විදියට චුට්ටක් උඩට ඉහලා අරගන්න. ගොඩක් පැණි රස නැ ගානට දිනනවා. ලොකු අය කනවා නම් මේ විදියට ටිකක් දාලා හදාගන්න. චූටි අය කනවා නම් ඒ අයට සීනි පැණි කරලා වක් කරලා දාලා හදලා දෙන්න. එහෙනම් අපි සීනි පතුරු, ලොණ්ඩ පතුරු කඩලා බලමු. නේද? තක්කාල කැඩුන. ඇතුලේ ලේයර්ස් ලේයර්ස් තට්ටු තට්ටු තියෙනවා. මේ බලන්නකෝ අතේ හොඳට කුඩු වෙලා යනවා. මේ වගේ දෙයක් ව්‍යාපාරයකට කරනකොට පුංචි පුංචි ටිප්ස් දැනගන්න ඕනේ. ඒ සේරමත් එක්ක අද මම ඔයාලට සෙන්ඩකියා කරන්න හරියට හදාගන්න හැටි කියලා දුන්නා. මේ බලන්නකෝ එක කෝප් එකකින් 20ක් හදාගන්න පුළුවන්. හැබැයි මෙතන කීපයක් මෙතනින් අපි කට්ටියම ගෑවා. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ප්‍රථම වරට අපේ අම්මා channel එකේ 2017 සීනි මුරුක්කු හදන හැටි කියලා දුන්නා. ඒ වීඩියෝ එක දැක්කේ නැත්නම් ඒ ක්‍රමයට සීනි මුරුක්කු හදාගන්න. අපේ අම්මා channel එකේ මේ වගේ සෑන්ඩකියා කරලා පැකට් කරන හැටි සේරම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. සෑන්ඩකියා කරන්න කැමති අය ඉන්නවනම් මෙන්න තියෙන වීඩියෝ ටික ඒව බලලා ඒ විදියට හදාගන්න. පැකට් කරන හැටි ඉගෙන ගන්න. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට ඩෑන්සිනී තලේ උඩ කෙළවර තියෙන link එක ක්ලික් කරන්න. එතකොට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයා ලොණ්ඩ පතුරු, සීනි පතුරු හැදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. බොහොම ස්තුතියි.